ඔබ සම්බයාවක්. ඔබෙක් වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම දිනෝෂි තීරසිංහ. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. මහවැලියේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන්නයි ජනපතිගෙන් උපදෙස්. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන තේරීම්කාරක සභාව හෙට පළමුවරට රැස්වෙයි. වෛද්‍ය ශාෆි ගැන පැමිණිලි විමර්ශනයට සයිපුද්ගල කමිටුවක්. උදයංග වීරතුංගගේ ගිනුමට රටවල් හතරකින් මුදල් ලැබුණු බව හෙළිවේ. පාස්කු ප්‍රහාරයෙන් ප්‍රසංග අහිමි වූ සංගීත කණ්ඩායම්වලට රජයෙන් සහන. ස්විස්තලන්තය ශ්‍රී ලංකාවට පැන වූ සංචාරක තහනම ඉවත් කරයි. මහවැලියට අයත් සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජනතාවට ප්‍රතිලාභ සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිතුමා මෙසේ උපදෙස් ලබා දුන්නා. උමා ඔය මිනිප ඇල වයඹ ඇල ඉහළ ඇලහර ඇතුළු වාරේ ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිතුමා නියමිත කාලයට පෙර එම ව්‍යාපෘති අවසන් කර ජනතාවට කන්නමින් ප්‍රතිලාභ සලසන ලෙසට ප්‍රකාශ කළා. මහවැලියෙන් මෙරට ආර්ථිකයට ලබා දෙන දායකත්වය තවදුරටත් ඉහළ නැන්වීමේ ක්‍රියාමාර්ග හා නව ව්‍යාපෘති කෙරෙහිද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියා. රුක් රෝපණ ව්‍යාපෘති වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් වන ඝනත්වය ඉහළ නැන්වීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති වල තත්වයද ජනාධිපතිතුමා සොයා බැලුවා. මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය හා ඒ ඉදිරි පියවර පිළිබඳවද අවධානය යොමු කෙරුණා. මොරගහකන්ද කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක විදුලි බලාගාරයේ විදුලි නිෂ්පාදනය තුළින් පසුගිය මාස 12 තුළදී රුපියල් මිලියන 1100ක ඍජු ආදායමක් ඒ නුපැ ඇති බවට සාකච්ඡාවේදී ප්‍රකාශ කෙරුණා. මම හැමදාම කියන්නේ රුක් රෝපණ වැඩසටහන් එක්ක පැලහැදීම ප්‍රමුඛත්වයක් දෙන්න ඒකේ ප්‍රතිලාභ ගණනාවක් තියෙනවානේ. නිකන් දුන්නට කමක් නැහැ නේ හදලා. ගොවීන්ට හරි ඉල්ලන ඕන කෙනෙකුට කොහේ ගිහිල්ලා හරි පැලේ හදන්නේ රට ඇතුලේනේ. දැන් අපි සාකච්ඡා කරන්නේ වන ආවරණයේ වැඩි කිරීම කියන යටතේ. එතකොට දැන් අපි දිස්ත්‍රික් මට්ටමින් 80,000ක් හඳුනාගෙන තිනවා වගා කරන්න කියලා. මේ සැප්තැම්බර් ඔක්තෝබර් හෙක්ටයර් 12,000ක් වගා කරනවා කියලා ලෑස්ති වුණා. ලෑස්ති වුණාට අන්තිමට ප්‍රොජෙක්ට් එක සල්ලි ආවේ නැහැ කියලා දැන් 2000ට විතර බැහැලා තියෙන්නේ. සල්ලි ප්‍රශ්නයක් නැහැ. මේක දෙපැත්තක් තියෙනවානේ. එකක් වන ඝනත්වය වැඩි කරන්න වනාවරණය, අනිත් එක ආහාර කෘෂිකර්මාන්තය. මට සල්ලි නැත්නම් කියන්න ඕන තරම් සල්ලි හොයා ගන්න පුළුවන්. සල්ලි නැහැ කියලා පැලහැදීම නවතින්න බෑ. වන සංරක්ෂණය කොහෙත්ම බෑ. දැන් මොරගහ කන්දේ දුලිය ආදායම පහුගිය මාස 12 මිලියන් 1100ක්. එතකොට ඒක ඍජු ආදායමක්. අලුත් ව්‍යාපෘති ඒ විදිහට යනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය හා අන්තවාදී ක්‍රියාවලට ආධාර අනුබල දීම පිළිබඳ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පළමු වරට හෙට රැස්වනවා. තේරීම්කාරක සභාව මාධ්‍යට විවෘත කිරීම මෙහි විශේෂත්වයක්. ඒ අනුව තේරීම්කාරක සභාවේ ඉදිරිපත් වූ කරුණු නිදහසේ වාර්තා කිරීම සඳහා මාධ්‍යට අවස්ථාව හිමිවනවා. තේරීම්කාරක සභාවේ කටයුතු විනිවිද භාවයකින් යුතුව සිදු කිරීමටද මෙය මහඟු අවස්ථාවක් වන බවයි බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ. තේරීම්කාරක සභාව හෙට රැස්වීම පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතා මෙම කරුණු පැහැදිලි කළා. තේරීම්කාරක සභාවේ අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ඒ වගේම රිෂාඩ් බදීදුන් නැමැතිවරයාට විරුද්ධව තියෙන ඒවාට අපි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළා. වගේම ඒ සම්බන්ධව විශ්වාස භංග යෝජනාව සම්බන්ධව අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ප්‍රථම වතාවට තේරීම්කාරක සභාවක් මාධ්‍යට ආවරණය කරන මාධ්‍යට කියලා බලන්න අපි මේ අවස්ථාව දීලා තියෙනවා. පහුගිය කාලෙ මේම දේවල් තිබ්බේ නැහැ. අපි අහනවා කරුණා අම්මාන් කියන පුජ්‍යලයා අරන්තලාවේදී හාමුදුරුවෝ 70 ගණන් මැරුවා. දළදා මාලිගාවට බෝම්බ ගැහුවා. ඊට අමතරව සීමා බෝධියර මෙ පොලිසිය රාලහමිල 600 ගණන් මැරුවා. අපි අහන මොකද්ද තිබ්බ පරීක්ෂණ පිල්ලයානුත් එහෙමයි මහ ඇමති කරා. තමන්ගේ රජ පක්ෂයේ විශේෂ තනතුරු දුන්න. අපි බොහොම අපක්ෂපාතිව කැබිනට් ඇමතිවරුන්ට චෝදනා එල්ල වෙද්දී අපේ රජයේ අතතේ කැබිනට් ඇමතිවරු 3 දෙනෙක් තමන්ගේ තනතුරු වලින් ඉල්ලා අසුන. අපේ රජයේ එහෙම තමයි විනිවිද භාවයෙන් කටයුතු කරන්නේ. එහෙනම් පහුගිය කාලේ චෝදනා වලට එහෙම උත්තර දීලා තියෙනවා. උපාධිධාරීන් 22,000ක් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගැනීම පිළිබඳවද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී කරුණු හෙළි කළා. රජයේ
මේ මේක සංවර්ධනයට පිළි යටතේ අපි දැන් ව්‍යාපෘති නිලධාරීන් 22000ක් බඳවා ගන්න අපි අවශ්‍ය කටයුතු කරගෙන යනවා. උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අභ්‍යන්තර උපාධිධාරීන් සහ බාහිර උපාධිධාරීන් දැන්ටමත් රජයේ සඳහා අනුමැතිය අරන් ඒ අය බඳවා ගන්න දැන් ඉල්ලුම් පත්‍ර කැඳවලා තියෙනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ සේගු ශිහාබ්දීන් මොහොමඩ් ෂාෆියන් අයට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා සය පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියයි මෙම කමිටුව පත් කර තිබෙන්නේ. තම පළමු දරුවා මෙම වෛද්‍යවරයා මගින් සිසේරියන් සැත්කමකින් බිහිකිරීමෙන් පසුව ගැබ් ගැනීමක් සිදු නොවූ බවට කාන්තාවකගෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙනුයි මෙම විමර්ශන කටයුතු සිදු කෙරෙන්නේ. මේ අනුව පත්කර ඇති පරීක්ෂණ කමිටුවේ සභාපතිවරයා වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතායි. ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සංගමය නියෝජනය කරමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක මහතාද ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය UDP රත්නසිරි මහතාද මෙම කමිටුවට පත් කර තිබෙනවා. එහි සෙසු සමාජිකයන් වන්නේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්දගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ LA බස්නායක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරී SI ගුණවර්ධන යන මහත්වරුන්. මේ පිළිබඳ මූලික විමර්ශනයක් පවත්වා නිරීක්ෂණ හා නිර්දේශ සහිත වාර්තාවක් සතියක් ඇතුළතද සම්පූර්ණ විමර්ශන වාර්තාවක් මාසයක් ඇතුළතද ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය මෙම කමිටුවට දැනුම් දී තිබෙනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙසට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය දැනුම් දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මෙම වෛද්‍යවරයාට එරෙහිව පෙරේදා දිනේ පැමිණිලි 10ක්ද ඊයේ දිනේ තවත් පැමිණිලි 54ක්ද ලැබී තිබුණා. අද දිනේද පැමිණිලි 69ක් ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් ස්ථාන කිහිපයකදී අද අදහස් පළ කළා. අපි වෛද්‍යවරයා වෛද්‍ය වෘත්තියේ ඉන්නේ මේ අපි ආණ්ඩුව ගත්තට පස්සේ මේ චෝදනා කරන උදවියට තිබුණා මේ වෛද්‍යවරයාට මෙවැනි චෝදනා තියනවාද කියලා අවලා බලන්න. 8000 කරයි කියන වෛද්‍යවරයාට මේ අවුරුදු 4 තුළ මේ සත්කම 8000 කරන්න අවස්ථාවක් කොහොමවත් එන්නේ නැහැ. පැහැදිලිව අපි දන්නවා පෞගිය කාලේ මේවට අත්උදව් දීලා මේවා දැකලා නොදක්කා වාගේ හිටපු කණ්ඩායම් අද එළියට ඇවිල්ලා මහා උජාරුවට කෑ ගන්න උත්සාහ කරන හැබැයි ඒ උදවිය තමයි මේ කණ්ඩායම් වලට මේවා නිදල්ලේ කරන්න අවස්ථාව හදලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩු ලබා ගැනීම වෙනුවෙන් මේ චෝදනා එල්ල කරාට අපි විශේෂයෙන් මේ විමර්ශන සහ පරීක්ෂණ තරාතිර නොබලා කටයුතු කරන්න අවශ්‍ය වැඩපිළිවෙළක් හදලා තියෙනවා. මේ වෛද්‍යවරයා මමත් දන්න කෙනෙක්. හංගන්න දෙයක් නෙමෙයි එතුමා අපි දන්නවයි කියන කාරණේ. නමුත් එතුමාට යම් විරුද්ධව යම් චෝදනා ගන්නවක් තිබෙනවා. ඒ චෝදනා ඔප්පු වෙනකල් මම විශ්වාස කරන්නේ නැහැ එතුමා වැරදිකාරයෙක් කියලා. පොලිසියට මේ වැඩේ කරන්න දෙන්න. වංශසත්කම් කරා කියලා මම අර්ථ නිරූපණ සපයන්නෙත් නැහැ. වංශසත්කම් කරේ නැහැයි කියලා අර්ථ නිරූපණ කරන්නෙත් නැහැ. කරුණාකරලා මේ දේශපාලඥයන් මේ කරන පරීක්ෂණ වලින් ඉවත් වෙන්න. ඉවත් වෙලා පාඩුවේ ඉන්න. චෝදනාව සම්බන්ධයෙන් ඊට අවශ්‍ය නීතිමය පියවර අරන් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඕනම පුද්ගලයෙක්ට තරාතිරම නොබලා යම්කිසි ආකාරයක වැරැස්සහගත දෙයක් කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියන මා පක්ෂපාත ભેදයෙන් තොරව ඒ පදනම ඉන්නවා. කටකතා වලින් රට දුවන්න බෑ. ප්‍රතිපල ලැබුණාම අනිවාර්යයෙන්ම උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. රජය බැඳලා ඉන්නවා. මේ අතර වෛද්‍ය පරිපාලකීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක් කර තිබෙනවා. අමාත්‍යාංශයේ යටතේ ඇති රෝහල් හා අනිකුත් ඒකකවල වෛද්‍ය පරිපාලකීන් තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලබා ගත යුතුයි. වෛද්‍ය පරිපාලකීන් මාධ්‍ය හමුවක් පවත්වා මාධ්‍යයට කරුණු දැක්වීමේදීද අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසරය ලබා ගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පවසනවා. දැනුවත් කිරීම සිදුකර තිබියදී ඊට පරිබාහිරව කටයුතු කරන වෛද්‍ය පරිපාලකීන්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කරන බවයි වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කර සිටින්නේ. ස්විස්තලන්තය එරට වැසියන්ට පනවා තිබූ ශ්‍රී ලංකා සංචාරක සීමා ඉවත් කර තිබෙනවා. මේ බව එරට විදේශ කටයුතු දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා. ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය යහපත් අතට පත්ව ඇති බැවින් සංචාරක සීමා ඉවත් කිරීමට තීරණය කළ බවයි ස්විට්සර්ලන්ත රජය පවසන්නේ. පසුගිය අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලංකිකයින් මෙන්ම විදෙස් සංචාරකයින්ද මිය යාමින් පසු ස්විට්සර්ලන්තය තම ජනතාවට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස උපදෙස් ලබා දුන්නා. අද සිට එම සීමා ලිහිල් කිරීම සිදුවන බවත් කෙසේ වුවද පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කර සංචාරයන්හි නිරත වන ලෙසත් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව එරට ජනතාවට වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය හා ආයෝජන පුරුල් කිරීමේ ඉඩකඩ පිළිබඳ දැනුවත් කිරීමේ සමුළුවක් සිංගප්පූරුවේදී පැවැත්ුණා. ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය හා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය එක්වයි එය සංවිධානය කර තිබුණේ. වැඩ බලන ශ්‍රී ලංකා මහකොමසාරිස් ඕ.එල්. අම්රාජ්වඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවට රටවල් 41ක නියෝජිතයින් එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව මේ වන විට සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බැවින් ආයෝජන සඳහා සුදුසු වාතාවරණයක් රට තුළ නිර්මාණය වී තිබෙනවා. ආයෝජකයින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස මෙහිදී ආරාධනය කෙරුණු අතර සංචාරකයින්ට ලබා දී ඇති සහන පැකේජ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කිරීමටයි කටයුතු කෙරුණේ. පාලින්ද නුවර දික්හෙන කණිටු විදුහල අසල අත්බෝම්බ පාර්සලයක් තබා රටපුරා පාසල්වල බිය ඇතිකිරීම සඳහාගත් කඩාකප්පල්කාරී ක්‍රියාව සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මේ වන විට ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. මේ අතර අද පැවති මාධ්‍ය හමු දෙකකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ රට ගැන හිතන්නේ නැතුව, ජාතිය ගැන හිතන්නේ නැතුව, ආගම ගැන හිතන්නේ නැතුව මන් දන්නේ මොන කරුමයක්ද කියලා. බලයේ තියෙන තණ්හාවට, බල තණ්හාවට තමන්ගේ වරපහස හදාගන්න, පක්ෂය හදාගන්න මලමිනී උඩින් දේශපාලනය කරන්න හදනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ පාලින්දරේ පොහොට්ටුවේ සභාපතිවරයා තවත් ප්‍රබල දේශපාලනය කීමට මේ බෝම්බ දාදෙන. මේ බෝම්බ ස්ථිර වශයෙන්ම ධම්මේක. මොකද ධම්මේ ආමියකෙන් පැනලාභිය කෙනෙක්. ධම්මේට බෝම්බ ගැන ඉතිහාසයක් තියෙනවා. ධම්මේක නෝනායි ධම්මේ එකතු වෙලා ප්‍රසාද් දෙටියාජ බෝම්බ දාලා තිනවා. ඒවා ඉන්කුවරි යට ගහලා තිනවා. ධම්මේ සභාපතිව හරියට පාන්දර 3:05 ඉස්කෝලේට යන්න කතා කරලා දෙනවා. නිහාල් කියලා අපේ ප්‍රායසෝ එක්සජාසේ මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඉස්කෝලේ බෝම්බයක් දෙනවා පාන්දර 3:05 එතෙන් දෙයන් කියලා. ඉතින් මේ තමන් මේව කරේ නැත්නම් තමන් දන්නද පාන්දර 3:05 ඉස්කෝලේට බෝම්බ අල්ලන්න. පාලින්ද නුවර දික්හේන කණිටු විදුහල අසල අත්බෝම්බ පාර්සලයක් තබා රට පුරා පාසල්වල බිය ඇති කිරීම සඳහා කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සම්බන්ධ බවට සැක කරන තවත් පුද්ගලයෙකු වෙඩිබෙහෙත් තොගයක්ද සමග අත්අඩංගුවට ගත්තා. ඔහු හැඩිගල්ල ජනපදයේ පදිංචි 31 හැවිරිදි අයෙක්. සැකකරු දික්හේන විදුහලේ අත්බෝම්බ 13ක් තිබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයාගේ සහෝදරයෙකුද වනවා. අත්බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ අපරාධ කොට්ටාසේ භාරයේ රඳවා තබාගෙන ඒ විමර්ශන කටයුතු සිදු වෙනවා. එම ප්‍රදේශයේ සිදු කරපු සෝදිසි මෙහෙයුමකදී එම සැකකරුගේ සහෝදරයෙකු වන පවිත්‍ර පුෂ්පකුමාර නැමැති අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා වෙඩි බෙහෙත් ග්‍රෑම් 972 ප්‍රමාණයකුත් සමග. ඒ සැකකරු මතුගම ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. රටපුරා පාසල්වල බිය ඇති කිරීම සඳහාගත් කඩාකප්පල්කාරී ක්‍රියාව පිටුපස එම පළාතේ දේශපාලනඥයෙකුගේ සම්බන්ධතාවක් තිබෙන බව ආරක්ෂක අංශ මේ වන විට හෙළි කරගෙන තිබෙනවා. අදාළ බෝම්බ පාර්සලය පාසලේ තබා ඇත්තේ ප්‍රදේශයේ පාසල්වලට ආරක්ෂක තර්ජනයක් ඇති බවට මාධ්‍ය හරහා ප්‍රචාරයක් යවමින් සියලු පාසල් වසා දැමීම අරමුණු කරගෙන බවද අනාවරණය වී තිබෙනවා. රටක් විදිහට අපි සියලු දෙනාම එක්කහුවෙලා මේ ජාතික ව්‍යසනයට මුහුණ දී නොවන වෙලාවක කවුරු හරි දේශපාලන වාසි ගන්න යනවා නම්, පාසල් වහන්න යනවා නම්, ළමයිගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න යනවා නම් මේ රටේ ජනතාව ඒක ගැන තීන්දුව తీරන ගනි. පාසල් පටංගන හරියට කරගෙන යද්දී බදුරෙලි යම් පාසලක බෝම්බ තැබූ සිද්ධියක් වාර්තා. මේවා පිටිපස්සේ කවුද ඉන්නේ කියලා ජනතාව කල්පනා කරන්න ඕන. මේකෙන් බලනවා ආණ්ඩුව gedara ඉන්නේ කොහොමද. අපි අයගෙන් ඉල්ලා සිටිනවා අවස්ථාවාදී දේශපාලනය කරන්න එපා කියලා. සියලුම ජාතීන්ට එක් නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කළ යෝජනාවලිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍යමකාරක සභාව අනුමත කළ බව එම පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ආරක්ෂක අමාත්‍යාංශයේ ආංශීය කාරක සභාවට ඉදිරිපත් කරපු යෝජනා ගණනාවක් තිබෙනවා. ජාතීන් හා ආගම් අතර වෛරය ප්‍රචණ්ඩත්වය එකිනෙකා අතර සැකේ ඇතිවීම සඳහා කරන ක්‍රියාවලීන් සාපරාදී වරදක් ලෙස සලකලා නීති සම්පාදනය කරන්න අවශ්‍යයි කියන කාරණය. දෙවනුව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් සමාලෝචනයට භාජනය කරලා අනාගතයේ ඇතිවෙනව නම් ඕනෑම පාසලක් ඒකට මිශ්‍ර ක්‍රමයක් ඇති කරන්නත්, වර්තමානයේ තියෙන පාසල් කොහොමද ක්‍රමානුකූලව යම් ප්‍රතිශතයක් අනිකුත් ජාතීන්ටත් ලබා දෙන්නේ කියන කාරණයත් මේකට වැදගත් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ෆුල් ෆේස් හෙල්මට් නැත්තම් බුර්කා වගේ ඇඳුම් පැළඳුම් මේවා සම්බන්ධව ආගමික නායකයන් එක්ක සාකච්ඡා කරලා නිවැරදි නීතියක් රට ඇතුළට ගේන්නේ. ඊළාට විශේෂයෙන්ම ආගමික සිද්ධාස්ථාන යාඥා මධ්‍යස්ථාන පිළිබඳව පොදු රීතිමාලා සකස් කිරීමේ වැඩපිළිවෙළකුත් අපි යෝජනා කරලා
කරලා තිබුණා ආගමනි විගමන නීතිය සම්පූර්ණයෙන් වෙනස් කිරීම සඳහා වන කාරණා. මේ වගේ කාරණා ගණනාවක් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවේ සාකච්ඡාවට ලක් වුණා. ගරු අග්‍රාමාත්‍යවත් එක්ක අපි සාකච්ඡාවේදී එතුමා අපෙන් ඇහුවා කොයි වෙලාවේද අපි ආණ්ඩුව විදියට මේකට මැදිහත් වී යුත්තේ කියලා. ඉතින් අපි කිව්වේ ඒ අමාත්‍යංශ වලින් මේ කමිටු හරහා ගේන යෝජනාවලිය පිටපතක් බවට පත් කළ වහාම ආණ්ඩුව ඒ සඳහා කටයුතු කළ යුතුයි එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම සඳහා. ආණ්ඩුකාරවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලටද මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නා. ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ බලය ජනාධිපතිතුමාට තියෙනවා වගේම ඉවත් කිරීමේ බලයත් එතුමාට තියෙනවා. හැබැයි ඒකෙදි යම් ආණ්ඩුකාරවරයෙක් යම් විදියෙ වැරදි ක්‍රියාදාමයකට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිමය වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු බාධාවක් ජනාධිපතිතුමා විසින් කරලා නැහැ. ඒ නිසා ඔවුන්ට විරුද්ධව කිසියම් චෝදනාවක් තියෙනවා නම් පොලිසියට, රාජ පොලිසියට හෝ වෙනත් අපරාධ මර්ධනය කිරීමේ ඕනෑම අංශයකට ඔවුන්ව ප්‍රශ්න කිරීමේ අයිතිය තියෙනවා. සමහර ආණ්ඩුකාරවරු තමන්ගේ ක්‍රියාදාමය කරන්නේ නැතුව විවිධ රණ්ඩු වලට පැඩලෙන්නේ නැතුව ඉන්නවා නම් මං හිතන්නේ හොඳයි කියලායි අපි හිතන්නේ. මොකද හේතුව ඒකට ආණ්ඩුවක් තියෙනවා, ජනාධිපතිතුමා ඉන්නවා. ඉතින් ඒකට ක්‍රියා කිරීම පැත්තකින් තියලා දවස ගානේ පුවත්පත් සාකච්ඡා තියතිය. එක එක මිනිසුන්ට අවලාද කිය කිය කරන එක නෙමෙයි ඒගොල්ලන්ගේ වැඩ කටයුත්ත තියෙන්නේ. කරුණාකරලා ඒගොල්ලන්ට අපි කියන්නේ ඒ ආණ්ඩුකාරවරුන්ට තියෙනවා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඒගොල්ලන්ගේ පළාත් තුල. ඒ පළාත් තුල තියෙන වැඩ කටයුතු කරගෙන හිටියා නම් මං හිතන්නේ ජනාධිපතිතුමාට මේ එන මඩ ප්‍රහාර විශාල වශයෙන් නවදී කියලා මම විශ්වාස කරනවා. අප්‍රේල් 21 ඛේදවාචකයෙන් වෘත්තීය අවස්ථා අහිමි වූ සංගීත කණ්ඩායම්වලට සහන සැලසීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා. පාස්කු රිදා එල්ලඹූ ප්‍රහාරයෙන් පසු සංගීත කණ්ඩායම්වලට සංගීත සංදර්ශන පැවැත්වීමේ ඉඩකඩ ඇහිරි ගියා. උද්ගත වූ තත්ත්වයට සහනයක් ලබා ගැනීමේ අරමුණින් සංගීත කණ්ඩායම්වල නියෝජිතයින් පිරිසක් අමාත්‍ය මංගල සමරවීර මහතා හමු වුණා. සංගීත කණ්ඩායම් 15ක් නියෝජනය කරමින් නියෝජිතයින් ඊට එක්ව සිටි අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද මෙම හමුවට සහභාගී වුණා. සංගීත සංදර්ශන පැවැත්වීමට නොහැකි වීමෙන් තම සමාජිකයන්ට ගෙවීම් කිරීමට පවා නොහැකි වී ඇති අතර සංගීත උපකරණවලට අදාළව කල්බදු ගෙවීම් සිදු කිරීමටද ඇති බවද පිරිස අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළා. එවෙනුවෙන් යම් සහනයක් ලබා දෙන ලෙසයි ඔවුන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා සිටියේ. පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසු විවිධ ක්ෂේත්‍රවලට සිදු වූ හානි සම්බන්ධයෙන් ලබා දිය හැකි සහන පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බැවින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මුදල් අමාත්‍යංශය යම් තීරණයකට එළඹීමට නියමිත බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. පවුල් ලක්ෂ 6කට අලුතින් සමෘද්ධි හිමිකම් ලබා දීමේ ජාතික උත්සවය අනිද්දා අම්පාරේදී පවත්වන බව අමාත්‍ය දයාකමගේ මහතා පවසනවා. සමෘද්ධි හිමිකම් ලබා දීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ දැනුවත් කිරීමේ වැඩසටහනට අපි 5000ක් ගේනවා. මේකට නායකත්වය දෙන්නේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමයි. අම්පාරෙන් පටන් අරගන්නවා අපි මැයිතිහ මේ දිස්ත්‍රික්ක 25ම. අපි අන්තිම දැනුවත්වීමේ වැඩසටහන මම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා ජූනි 15 හවස නුවරඑළියෙන්. අලුතෙන් හිතමු, දිරියෙන් නැගිටිමු. දැනට ගත්තොත් එම පහුගිය දවස්වල සමෘද්ධි නිලධාරීන් ඔක්කොම එක්ක වෙලා බැංකු ටික වහවුවා. සිංහල අවුරුද්දට මිනිස්සුන්ට ගනුදෙනු කරන්න ගියාම සමෘද්ධි බැංකුව වහලා. මේ පහුගිය රජයෙන් මේ කට්ටියම මේ බොරුවට රවට්ටගෙන දේශපාලනේ වැඩ කටයුතු කරාට අන්තිමට සමෘද්ධි නිලධාරීන්ට උණ දෙයක්වත් නැහැ. සමෘද්ධි ලාභීන්ට උණ දෙයක්වත් නැහැ. නැත්තම් ඉත අවුරුදු 15ක් තිස්සේ 183ක් ඉන්න ඕනේ නැහැ නේ. සයිබල ගැන්වෙන්නේ නැතිනම්. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන අයගේ මෙරට ගිණුමට රටවල් 4කින් මුදල් ප්‍රේෂණය වී ඇති බව විමර්ශනවලදී හෙළි වූ බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. එය ඇතුළු අධිකරණ කිහිපයක පැවති නඩු විභාග පිළිබඳ තොරතුරු දැන්. මිග්‍යාන ගනුදෙනුවට අදාළව සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ උද්‍යංග විරුතුංග මහතාගේ මෙරට ගිණුමට මෙසේ මුදල් ලැබී ඇති බවයි. සයිප්‍රස් පැනබාව ඇතුළු රටවලින් මුදල් ප්‍රේෂණය වීමට අදාළව ඉල්ලා ඇති ලේඛන මෙරටට එවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන විමර්ශන ක්‍රියාත්මක බවයි නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ. සයිප්‍රස් පැනමාවැනි රටවලින් මුදල් එවා ඇති සමාගම්වල අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කර ඇත්තේ යුක්‍රේන ජාතිකයන් බවට අනාවරණය වී තිබෙනවා. උදයංග විරුතුංග මහතා මෙරටට උදර්පණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ඩුබායි රාජ්‍යයේ පවරා ඇති නඩුව ලබන ජූලි 21 වනදා කැඳවීමට නියමිතයි. උදයංග විරුතුංග මහතාගේ බිරිඳගේ ගිණුම් 8කට අවස්ථා 33කදී මුදල් ලැබීම හා ගෙවීම සිදුව ඇති බව මෙතෙක් සිදු කළ විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
විල්පත්තු රක්ෂිතේ හා යවට කැල එලිපෙහෙලි කර නැවත පදිංචි කිරීම සිදු කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය ගුණකල රීඩ් පෙත්සම නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ අනුව පෙත්සම ජූලි මාස 31 වනදා යළි විභාගයට ගැනීමටයි නියෝග කෙරුණේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතාට එරෙහිව පවරා ඇති නඩුව ජූනි මාස 4 වනදා නව විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට අභියාචනාධිකරණය අද දින නියම කළා. ඒ අනුව නඩුව අර්ජුන ඔබේසේකර සහ නිශ්ශංක බන්තුල යන විනිසුරුවරුන් ඉදිරියේ කැඳවීමටයි නියෝග කෙරුණේ. මාලපේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගය 2017 වසරේ පැවති විරෝධතා රැලියකදී විවේචනය කිරීමෙන් අභියාචනාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවටයි මෙම නඩුව ගොනු කර තිබෙන්නේ. මෙරට පාසල් එකම නියාමනයකට පත්කිරීමට අගමැතිතුමා ගත් තීරණය ප්‍රශංසනීය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසනවා. රත්නපුර ඇඹිලිපිටිය දෙමුවාත මහවිද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මෙය ඉදිකෙරෙන්නේ. වැය කෙරෙන මුදල රුපියල් 128ක්. ගරු අගමැතිතුමා කිව්වේ කාරණාවේ අරමුණ තමයි මේ රටේ සියලුම අධ්‍යාපනය ලබන පාසල් සියලුම ජනකොටස් වලට ආගම් කොටස් වලට වෙන වෙනම අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි එකම තැනකට අරගෙන ඉන්න ඕන කියලා නියාමනය කරනවා කියලා. ඒක හොඳ ප්‍රවණතාවයක්. හැබැයි ඊයේ මම දැක්කා බන්දුල ගුණවර්ධන හිට අධ්‍යාපන අමාත්‍යවරයා කියනවා මද්රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා ගත්තොත් ඔහු ඒ වෙනුවෙන් විරුද්ධ වෙනවා කියලා ලොකු ප්‍රකාශයක්. ඉතින් මම දන්නේ හිටපු අධ්‍යාපන අමාත්‍යතුමා මොකද්ද මේ අපිට කියන්නේ? අපිට කියනවා මේක නැති කරන්න. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ආපහු එළිය ගිහිල්ලා මාධ්‍ය ඉස්සරහා කියනවා මේක ආපහු වෙනස් කරන්න දෙන්නේ නැහැ. මේක අධ්‍යාපන අමාත්‍යන්ත පවර ගන්නන විරුද්ධ වෙනවා කියලා. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන මේ රටේ අධ්‍යාපනය එක නියාමනය කළා එක තැනට අරන් ඉන්න නෙමෙයි. සමාජ බෙදීම තුල මතුවෙන විලාපය තුලින් ඔවුන්ගේ දේශපාලන අරමුණු අරගෙන යෑම තියෙන්නේ. අලව්ව දුම්රිය හරස් මාර්ගයේ හේතුවෙන් ඇතිවන දුෂ්කරතා මගහැරවීමට ගුවන් පාලමක් ඉදිකිරීම කඩිනමින් ආරම්භන බව එක්සත් ජාතික පක්ෂ දඹදෙනිය සංවිධායක රූකාන්ත ගුණතිලක මහතා පවසනවා. අලව්ව රෝහලට ගිලන් රථයක් ලබා දීම එක්සත් ජාතික පක්ෂ දඹදෙනි ආසන සංවිධායක රූකාන්ත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අලව්වේ රේල් ගේට්ටුව. එතන පොඩි බාධාවක් තියෙනවා කියලා මම දන්නවා. ඒ රේල් ගේට්ටුවට විසඳුමක් ඉතා ඉක්මනින් අපි හොයනවා. රේල් ගේට්ටුවට උඩින් ගුවන් පාලමක් අම්බේපුස්සේ පැත්තෙන් එනකොටයි බොල්ගහල පැත්තෙන් එනකොටයි උඩින් ඇවිල්ලා මේ ගිරිවල පාරට වැටෙන විදිහේ ගුවන් පාලමක් යෝජනා කරගෙන මේ සතියේ ඒ මහතුන් එනවා. මේ ඉංජිනේරු මහතුන් මාර්ග සංවර්ධන එකේ අධිකාරී ඇවිල්ලා ඒ කටයුතු ආරම්භ කරනවා. එතකොට අපිට මේ ඇම්බියුලන්ස් එකේ නියම ප්‍රයෝජනය ගන්න පුළුවන්. එතකොට හදිසිය යන්න පුළුවන්. මෙතන රස්සියාදු වෙන්නේ ආයමත්. කුලියාපිටිය දුම්බලසූරිය ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී පෙට්‍රල් බෝම්බ 8ක් සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. යුද හමුදාව සහ පොලිසිය එක්ව දුම්බලසූරිය යාන්වල ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට පත්වැත්තේ. ඔවුන් සතුව තිබී පෙට්‍රල් බෝම්බවලට අමතරව සැකකටයුතු ලිපිලේඛන රැසක් සහ රුපියල් 105,000කට වැඩි මුදලක්ද සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නිමිතයි. වෛද්‍යවරයෙකුගේ නිලමුද්‍රාව භාවිත කරමින් ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පොල්පිතිකම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙනුණා. මෙම පුද්ගලයා පොතුවිල බබරකලයායේ ප්‍රදේශයේ කුලී කඩ කාමරයක පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. දීර්ඝ කාලයක් ඔහු මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගොස් ඇති බවයි පරීක්ෂණවලදී හෙළිවුණේ. ඇහැලියකොට ඉඩන්ගොඩ මාර්ගයේ කුරුගම් මෝදර ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලැබුවා. කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය මෙලෙස අනතුරට ලක්වැති බවයි පොලිසිය සැක පළ කරන්නේ. තුවාල ලැබුවන් කිරියල්ල සහ රත්නපුර රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. ගෝඩා ලීටර් 200කට අධික ප්‍රමාණයක් සහ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ සමග මහනුවර ඔගස්ටාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඔගස්ටාවත්ත සිරිමල්ලුවෙන පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්. මොහු මත්පැන් නිෂ්පාදනය කර වෙනත් ප්‍රදේශවලට බෙදා හැරීම කලක් පුරා සිදු කර තිබෙනවා. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. ය
ඉදිරි දිනවලදී දිවිනේ නිරතදි කොටසේ වැස්තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. විශේෂයෙන්ම බස්නාහිර මධ්‍යම සබරගමුව එවැගේම දකුණු පළාත්වල තැනින් තැන වැසි වූ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන්නට පුළුවන්. ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක තරම් තද වැසිද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා. එවැගේම සවස දෙකෙන් පසුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් තැනින් තැන වැසි වූ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන්නට පුළුවන් ස්ථාන ස්වල්පයක. එවැගේම දියුණුවට මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී පුත්තලමේ සිට කොළඹ ගාල්ල මාතර හම්බන්තොට දක්වා වෙරළට ඔබින්නන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි වූ ගිගුරුම් සහිත වැසි හට ගන්නවා. එවැගේම දියුණුවට මුහුදු ප්‍රදේශවලට සුළං හිම සිදු වන නිරත දෙසින් සුළඟේ වේගය පැයට කිලෝමීටර 20ත් 40ත් අතර අගයක් ගන්නවා. තැනප සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපැවති හැකි කාලගුණය පිළිබඳ අනාවැකිය වෙත යොමු වන්නේ. මේ සමගින් අයිටින් රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk